ඉතින් මගේ පවුලේ වැඩ දිනවනේ ඉතින් ඒවත් කරන්න එපා. මමයි ජනපතිතුමා කතා කරලා එකපත් කරේ. ගැටලුවක් නෑ. වලට ප්‍රශ්න කරනට ඒ ප්‍රශ්න. නෑ ඉතින් මගේ වැඩ බලන මාලිකම් වුණා මෙතුමා ඉතින් ඇවිල්ලා අපේ සීට් එකේ ඉඳගෙන දෙනකොට හරි ඉඳගන්නේ. නෑ වැඩ බලන්න අපි ජනපතිතුමා යන්න කලින් මම ඇහුවා කවුද දාන්න ඕනද කියලා. ඉතින් මම යෝජනා කරා මේ අපේ නියෝජ්‍ය ලේකම්තුමාව පත් කරමු කියලා. ඉතින් එතුමා එකපත් කරලා තිබුණා. නෑ ඉතින් මම ආවෙන් පස්සේ වැඩ කරන්න බෑ. අනේ නෑ එහෙම එකක් නෑ. එතුමා ඉතින් අපේ පක්ෂ දේශයේ ඉතින් වැඩ කටයුතු කරන්නේ. ඔයාලා ඒක කලබලේ කරන්න වැඩේ. දන්නේ බලන්න ඕනේ දැන් මේ නගමන් තාම. මම දන්නේ නැහැ තරම් ඉදිරියට. නෑ එහෙම ගන්න ඕනේ නෑ. මොකද එහෙමද ගන්න. සති දෙකක් විතර දෙයක්. මේකට බේත් ගන්න නෙමෙයි ඉතින් වැරදිව දන්න තියව කතාන කරගෙන ඉන්න එකයි ඉතින් මගේ පුතාගේ උපාධි උත්සවය ඉතින් ඒක මම කාටවත් කිව්වේ නැහැ කිව්වේ ජනාධිපතිතුමාට විතරයි ඉතින් එතුමා ඔබතුමාලා ඔය දින අහලා ඉතින් එතුමාට කියන්න උනා ඒක ඒ අපේ පුද්ගලික ජීවිතේනේ ඉතින් මටත් පුද්ගලික ජීවිතයක් තියෙන්නේ මනේ ඉතින් ඒකයි නෑ කිසි ප්‍රශ්නයක් නෑ ඉතින් මට මේ වගේ ඉතින් ඔහොම ලේකම් කෙනෙක් යනකොට අලුත් උප කිරිපත් කාලාපත් ඔව් ඒ වෙන්නේ තියව වෙනවා ඉතින් හිටපු ගමන් එහෙම තමයි බල්ලා කරන්නේ නෑ නෑ ඒක ගැටලුවක් නෑ ඔබතුමා කලකිරීමෙන් එහෙම මොකුත් නෑ 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 මොකද කලකිරෙන්නේ මේ නායලා ඉන්නේ IMF එකේ ඊයේ සල්ලි දෙනවා කියලා අනුමැතිය ලැබිලා තියෙන කොහොමද දකින්න ඔව් මම නම් හිතන්නේ ඒක ඉතාම හොඳ අවස්ථාවක් අපිට ලැබිලා තියෙනවා ටිකක් වැදගත්ම කාරණේ තමයි මේ IMF මුදල් ලැබුණයි කියලා සියල්ලගෙම සතුටු වෙන්න බෑ අපිට දැන් තියෙනවා ඊළඟට විශාල වැඩ කොටසක් කරන්න රටක් විදියට මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද UNP ද ප්‍රජන පෙරමුණද කියලා නෙවෙයි වැදගත් වෙන්නේ රටක් විදියට අපි පාර්ලිමේන්තුවත් සියලු දෙනාත් එකතු වෙලා මේ රටේ තියෙන දූෂණය නැති කරලා රට නැවත නිවැරදි මාර්ගයට ගේන්න වැඩපිළිවෙලක් හදන්න ඕනේ ඒ වගේම විශේෂයෙන්ම මූල්‍යමය වශයෙන් රට ඇතුලේ යම් වැඩපිල්ලක් හදාගත යුතුයි බග කියන වැඩපිල්ලක්. මොකද හේතුව මෙච්චර කාලයක් අපේ අයවැය හිඟිය පියව ගන්න වැඩපිල්ල ගැන ඊළඟට ආදායම් වැඩි කරගන්න ක්‍රියාමාර්ග ගැන ඊළඟට දළ ජාතික නිෂ්පාදනය වැඩි කරගන්න ක්‍රියාමාර්ග ගැන අපි කතා කරලා කල්පනා කරේ නැහැ. මේ රටේ වැඩිම දේශපාලඥ හැමදාම ඇවිල්ලා කරේ ඊළඟ ඡන්දෙට මිනිස්සුන්ට මොනවාරි දෙයක් දීලා චන්ද්‍රික ගත්තේ. දැන් ඊට වැඩිය වෙනස් විදිහට මේක ගැන හිතන්න වෙයි. ඒ නිසා මම හිතන්නේ මේ IMF එක ලැබුණ ඒ යම් මග පෙන්වීම වැදගත් වෙනවා නමුත් අපි යම් විරුද්ධ කාරණා ගන්නවක් දෙනවා මේ රටේ ලාභ ලබන ආයතන විකුණා දැමීම අපි සම්පූර්ණයෙන් විරුද්ධයි විශේෂයෙන්ම ටෙලිකොම් ආයතනය වගේ ආයතන විකුණා දැමීම කියන්නේ මං හිතන්නේ අපේ ජාතික සම්පත් විදිහට අපි ඒක සලකන්නේ ඒ නිසා මං හිතන්නේ ඒක ගැන අපි අපේ විරෝධතාවය ප්‍රකාශ කරනවා නමුත් ආණ්ඩුව ගෙනියන ඒ ක්‍රියාමාර්ග පිළිබඳව අපේ යම් ශක්තියක් දායකත්වයක් අපි දිය යුතුයි කියලා හිතනවා මොකද මේක ආණ්ඩුව වැඩක් විදිහට අපි සලකන්නේ මේක රටේ වැඩක් විදිහට තමයි අපි සලකන්නේ පළාත් පාලන මැතිවරණයේ තැබීම සම්බන්ධයෙන් ඔබතුමා ඒකට අපි සම්පූර්ණ විරුද්ධයි අපි කියන්නේ පළාත් පාලන මැතිවරණය වහාම පවත්වන්න ඕනේ. ඒ වගේම රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගන්න ඕනේ. ඒ වගේම අධිකරණයට කරන මේ බලපෑම් කෙනෙලිකම් සියල්ල නතර කරගන්න ඕනේ. මාධ්‍ය නිදහස විශේෂයෙන් ඊළඟට අත තියන්න දන්නේ මාධ්‍යට අපි ඒකට ඉඩ තියන්නේ නැහැ. ඒවට විරුද්ධව අපි ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ගන්න. නමුත් රටක් විදිහට අරගෙන යන මේ ක්‍රියාමාර්ග වලට අපි අපේ සම්පූර්ණ සහයෝගය දිය යුතුයි කියන මතය තමයි අපි ඉන්නේ. මං හිතන්නේ ඒක තියයි කියලා. මොකද හේතුව තියන්න දෙන්නේ නැහැ නේ ආණ්ඩුව. ආණ්ඩුව සල්ලි දුන්නා නම් මේක තියලා ඉවරයිමලා. ඒකට ඉඩ තියන්නේ නැහැ. නමුත් අපි ඒකට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග උපරිම ක්‍රියාමාර්ග ගැනීම සඳහා අපි අවශ්‍ය කරන කටයුතු කරනවා ඡන්දය ලබා ගැනීම සඳහා මොනතරම් ණය ලැබුණා ජනතාව නම් කලකිරලා ඉන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 ගණන් හේතුව කියන්නේ ජනතාව නෙවෙයි රට බංකොලොත් කරේ ඔය 225 න් ඉන්න කොටසක් තමයි මේක බංකොලොත් කරලා දෙන්නේ නමුත් ඒගොල්ලන් මේක යථාර්ථත්වයට පත් කරනවා කියලා ජනතාව නම් සතුටු වෙන්නේ නැහැ මං හිතන්නේ ඔව් ජනතාවගේ විශ්වාසය බිඳිලා තියෙනවා දේශපාලඥයෝ ගැන පාර්ලිමේන්තුව ගැන මන්ත්‍රීවරු ගැන ඒ අවිශ්වාසය නැවත විශ්වාසයක් බවට පත් කර ගැනීම අපිට ලොකු අභියෝගයක් ඉතින් ඒ අභියෝගය බාර ගන්න නම් නිවැරදිව මේ රට ඉදිරියට ගෙනියන්න වැඩපිළිවෙලක් අපි හදා ගන්න ඕනේ මං හිතන්නේ වැටුණයින් පස්සේ දැන්වත් අර එකපාරක් වලක් වැටුණාම මොලේට හොඳයි කියලා කියනවනේ ඒ වගේවත් අඩුම තරමේ දැන් ඒ වැඩපිළිවෙල සඳහා අවශ්‍ය කරන ශක්තිය ලබා දෙන්න ඕනේ කියන විශ්වාසය තමයි අපි තියෙන්නේ